ආයුබෝවන් දුවේ පුතේ අද අපි ලේඩි බක් කෙනෙක් හදන්නේ කොහොමද කියලා බලන්න තමයි ඔන්න බුදුළු පුතාලට කියලා දෙන්න තමයි ටීචර් සූදානම් වෙලා ඉන්නේ ලේඩි බක් කියන්නේ රතු කුරුමිනියා අපිට මේකට ඕන හැඳි තුනක් මේ වගේ හැඳක් මම ගත්තේ එතකොට අර ලේඩි බග් ගේ පිටිපස්සේ ෂේප් එක ලස්සනට එන නිසා නැත්තම් මේකට දූල පුතාලා මේ වගේ හැඳි හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ යෝගට් හැඳි වලිනුත් මේක හදන්න පුළුවන් මේකට පර්මනන්ට් මාක දෙකක් ඕන රතු පාටයි කළු පාටයි පර්මනන්ට් මාක නැත්තම් දූල පුතාලා ගාව තියෙන පැස්ටල් වලින් පාට කරන්නත් පුළුවන් හැබැයි ලස්සනට යාර ලේඩි බග් ගේ තියෙන ෂයින් එක එන්නේ නැහැ පැස්ටල් පාවිච්චි කරොත් අපිට දැන් මේක අපි මුලින්ම අපි මේක පාට කරගෙන ඉමු මේ හැඳ අරගෙන ලේඩි බග් ගේ පිහාටු දෙක තමයි ඔන්න මම මුලින්ම පාට කරන්න පටන් ගත්තේ දැක්ක නේද දැන් දූල පුතාලට පේනෝනේ ලස්සන ෂයින් එකක් එනවා දැන් මේ මේක පර්මනන්ට් මාක් එකකින් පාට කරොත් තමයි මේක එන්නේ මොකද පර්මනන්ට් මාක් එකක් ගත්තම ඒක යාගේ කලර් එක යන්නේත් නැහැ ලස්සනට අර ඇත්තටම ලේඩි බග් ගේ තියෙනවා වගේ ලස්සන ෂයින් එකකුත් එනවා මේ හැන්දේ තියෙන සුදු පාට යන්න සුදු පාට නැති වෙන විදියට ඒක අපි රතු පාටින් මේ විදිහට පාට කර ගන්න ඕන මේක තමයි යාගේ පිහාටු දෙක ඉන්න එක පිහාටුවක් අපි පාට කරලා තියෙන්නේ දැන් පේනෝනේ ද ලස්සනට ෂයින් වෙනවා ඒක මේ අර පැස්ටල් පාවිච්චි කරවදින් ඒ ෂයින් එක ගන්න අමාරුයි ඒකයි මම මේකට කිව්වේ පර්මනන්ට් මාක් එකක් ගන්න කියලා. එයාට පිහාටු දෙකක් තියෙනානේ නේද? ඒ නිසා හැඳි දෙකක් අපි මේ විදිහට පාට කරගමු. මේක හැඳ මේ මිටෙන් කපලත් පාට කරන්න පුළුවන්. එතකොට අත පුරාම ගෑවෙනවනේ. ඒ හින්දා මම මිට තියෙද්දිම ඉස්සෙල්ලා පාට කරගන්නවා. අපි පස්සේ මිට කපාගමු නේද? එයාගේ පිහාටු දෙක හදන්න ඕන නිසා. පුංචි දූල පුතාලා දැකලා තියෙනවනේ. ලේඩි බග් ගේ තියෙනවා. මේ පිහාටු රතු පාටයි වගේම යාගේ තියෙනව නේද කළු පාටින් තිත් ඇටිලා තියෙනව නේද මේ පිහාටුවේ දැන් යාලගේ පිහාටුවේ මම කළු පාට පර්මනන්ට් මාක් එකක් මයි ඒකට ගත්තේ මොකද ඒ කලර් එක ගියොත් යන්නේ නැති වෙන්න තියාගන්න ඕන නිසා අන පුංචි දූල පුතාලට මේක මේක ෂයින් එක නැති වුණාට පැස්ටල් වලින් පාට කරාට මේ ෂයින් එක නැතත් මේ විදියට පාට කරලා ගන්න පුළුවන් පුතාලා දූල මේ වගේ හැඳි හොයන්න අමාරු නම් යෝගට් හැඳි ගන්න මේ විදියට මේ පිහාටුවේ එන හැඳි දෙකට උඩින් ඔන්න තිත් ටිකක් තියාගන්න චූටි දූල පුතාලට කැමති විදියට මේ තිත් ටික තියාගන්න පුළුවන් එයාගේ ඇඟ කළු පාටයිනේ. ඒ හින්දා ඇඟ පාට කරගන්න ඕන කළු පාටින්. ඔන්න ඒ ඇඟ හදන්න ගන්න හැඳ මම කළු පාටින් මේ විදියට පාට කරගන්නවා. මේ පර්මනන්ට් මාක් එක නිසා තමයි මේ වගේ ෂයින් වෙලා පේන්නේ. ඔන්න දැන් ගෙදරට එන රතු කුරුමිනියා වගේම ෂයින් වෙච්ච ෂයින් එකට තියෙන ලස්සන රතු කුරුමිනියෙක් තමයි අපි හදන්න හදන්නේ. දැන් මේක හැන්නේ මේ මේ මිටි ටික කපා ගමු. මේ මිටවල් අපට ඕන නැහැ. මේව ලස්සනට කපා ගන්න.
දැන් හරිම ලේසි අපිට තියෙන්නේ එයාගේ ඇඟට මේ පිහාටු දෙක සෙට් කරගන්න මේ විදියට. ඔන්න දැන් පිහාටු දෙකයි ඇඟයි හදාගෙන ඉවරයි අපි මේක අලව ගන්න ඕන. ඒක අපිට අලව ගන්න පුළුවන්. දූල පුතාලට ඩබල් ටේප් තියෙනවා නම් ඩබල් ටේප් තියලා මේක ඉස්සෙල්ලා පිහාටුව සෙට් කරගෙන මෙතනින් ඩබල් ටේප් තියලා සෙට් කරගන්නත් පුළුවන්. හැබැයි එයා නිකන් අර තැන් තැන්වල ගෙනියන්න ඕන නම් මේක හොඳට අලව ගන්න. අලව ගන්නවා මම ගන්න එකක් පාවිච්චි කරනවා. නැත්තම් දූල පුතාල සුපර් ග්ලූ වලින් ඇලෙව්වත් කමක් නැහැ. ටීචර්න ග්ලූ ගන්න එකක් පාවිච්චි කරලා තමයි මේ මෙයාගේ පිහාටු දෙක ඇඟට සෙට් කරගන්නේ. පිහාටු දෙක ඇඟට සවි කරගන්නේ. පුංචි දූල පුතාල ගාව ග්ලූ ගන්න එකක් නැත්තම් සුපර් ග්ලූ වලින් අලව ගන්න. හරිම ලස්සනයි. ගොඩාක් ෂයින් වෙන ලස්සන දූල පුතාලගේ ගෙවල් වලට එනවා. වගේම රතු කුරුමිණියෙක් තමයි ඕනේ. දැන් අපි හදාගන්න හදනේ. දැන් පේනව නේද ෂයින් එකට එයා ලස්සනට ඉන්නවා. දැන් අපි මේක යාගේ මූණ හදාගන්න ඕනනේ. මූණ හදාගන්න පුංචි දූල පුතාල ගන්න මේ වගේ මේ කොළ මේක නම් මේ කළු A4 කොළයක් මම ගත්තේ. A4 කොළයක කෑල්ලක්. එහෙම නැත්තම් පුංචි දූල පුතාල ගාව තියෙන කළු A4 කොළයකට වියදම් කරන්න ඕනේ නැහැ. සුදු A4 කොළයක් අපි අර දැන් පර්මනන්ට් මාක් එකක් තිබ්බේ. එහෙම නැත්තම් පැස්ටල් එකකින් කළු පාටින් පාට කරගන්න. මේක මම එයාගේ මූණ එන විදියට ඔය වගේ ඕවල් ෂේප් එකකට කපා ගන්නවා. දැන් අපිට තියෙන්නේ එයාගේ S2 හදා ගන්න ඕනනේ නේද? අපි S2 හදා ගන්න මම නම් පාවිච්චි කරේ චූටිස් මේ ඒක් මම මේ වගේ සුදු පාට A4 කොළයක් පංචරයකින් විදලා හදාගත්ත සිදුරු දෙකක් තමයි මම S2ට ගත්තේ. පුංචි දූල පුතාල ගාව තියෙනවනම් අර කඩින් ගත්ත S තියෙනවනම් කමක් නැහැ. ඒවත් ලස්සනයි. ඒ විදියට මේ S2ක් හදාගන්නේ කඩින් ගත්ත S2ක් තියාගත්තොතින් මේක ගොඩාක් ලස්සන කරගන්න පුළුවන්. ඔන්න තීතු ගොඩ හැම පුංචි බබෙක්ටම පුළුවන් වෙන විදියට ලස්සනට ඇස් හදාගන්න හැටි ලේසියෙන් ඇස් හදාගන්න හැටි තමයි කියලා දුන්නේ. මේ වගේ කොළ කෑල්ලකින් තියලා හදාගමු. එයා ඈතට පේනකොට ලස්සනට පෙනේවි. කඩේ ඇස් නැති වුණාට නේද? කඩින් ගත්ත ඇස් නැති වුණාට. ඊට පස්සේ මම ඒකේ S2ට චූටි කළු පාට තිත් දෙකක් තියාගන්නවා. අපි එයාගේ මේක මේ පිහාටු දෙකයි ඇඟයි අපි සවි කරගත්ත තැනින් එයාගේ මේ S2යි මූණ S2ත් එක්ක තියෙන මූණ කොටස මේ විදිහට තියලා අලවගමු. එතකොට අර ඉස්සරහින් අර මේක තිය අලවන්න හදපු මේ කැතක් එහෙම පේන්නේ නැහැ. එකට අලවලා තියෙන ගතියක් පේන්නේ නැහැ. මේ විදිහට මූණ ওই විදිහට හදාගත්තට පස්සේ මේ තියෙන්නේ ලස්සනයි නේද? මේ ඉන්නේ රතු කුරුමිණියා. අපිට ඒ රතු කුරුමිණියා එක හැන්දක් අරගෙනත් හදාගන්න පුළුවන් ගොඩාක් ලේසියෙන්. එතකොට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. මම පුතාලට දූලට කියලා දෙන්නම් කොහොමද අපි එක හැන්දක් අරගෙන මෙයාව මේ විදියට ලස්සනට හදාගන්නේ කියලා. මේකට මේ හැන්ද අරගෙන චූටි දූල පුතාල ලස්සනට එයාගේ ඇඟ එන විදියට ඔන්න මං ඉස්සෙල්ලා ඉර කෑල්ලක් ඇඳායි මැදින් ඔය හැඳි දෙක මැදින් ඉරක් ඇඳලා මේ පිටිපස්සේ කොටස ඔය විදියට ට්‍රයැන්ගල් මෙහෙම ත්‍රිකෝණයක් එන විදියට ඉන්න පාට කරගත්තා. දැන් මේ එක හැන්දෙන් කොහොමද එයා හදන්නේ කියලා තමයි කියලා දෙන්නේ. එතකොට ගොඩාක් ලේසියෙන් අඩු කාලයකදී ඉක්මනින් එයාව හදාගන්න පුළුවන් අපිට. නේ
එයාගේ මේ පිටිපස්ස කොටසයි පිහාටු දෙක තමයි මේ දෙපැත්තෙන් මම ඇඳින්නේ රතු පාට කරන්න ඉතුරු කරලා තියෙන්නේ මේ මූණ කොටස අපි මේකෙන්ම කළු පාටින් පාට කරගමු. එතකොට අපිට ලේසි කොල කප කපා ඉන්න ඕනේ නැහැ. අලවන්න ඕනේ නැහැ. එක හැන්දෙන් ගොඩාක් ඉක්මනට ගොඩක් ලේසියෙන් වුණා හයාව හදාගන්න පුළුවන්. ඊට පස්සේ යාගේ පිහාටු මේ තියෙන පිහාටුවනේ ඒක අපි රතු පාටින් පාට කරගන්නවා මේකටත් මම පර්මනන්ට් මාර්ක ගත්තේ යාව ලස්සනට ෂයින් වෙලා පේන්න ඕන නිසා මේ වගේ ගොඩාක් හදාගත්තම හරිම ලස්සනයි මේ චූටි බබාලා නිර්මාණ කරනකොට ගොඩාක් ඉක්මනට ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන් වෙන තමයි උන්නේ මම අද මේ මේ වගේ තනි හැන්දකින් රතු ගුරුමිණියක් හදන හැටිත් කියලා දෙන්නේ දැන් යාගේ පිහාටු දෙකත් පාට කරගෙන තියෙන්නේ අපිට දැන් මේ පිහාටු දෙකට කළු පාට මේ තිත් තියා ගන්නවා මේ විදියට හරිම ලේසි නේද ගොඩක් ඉක්මනට වුණා ගොඩාක් ලේසියෙන් එයාව හදා ගන්න පුළුවන් අපි ඒකෙත් අර හැන්දි මිට කපලා ඉස්සරහා චුට්ටක් ලස්සනට හැඩ කරලා අරගෙන අපි අර වගේම දැන් මෙයාගේ මේ සම්පූර්ණයෙන්ම කළු පාට ගාලා මේ සුදු පාට පේන්නේ නැති වෙන කළු පාට ගා ගන්න ඊට පස්සේ පුළුවන් අපි අර කලින් හදාගත්තා වගේම මම S2 එකක් හැමෝටම හදාගන්න පුළුවන් වෙන විදිහට පංචරයක් මෝන් නැහැ චූටි දූල පුතාලා චූටි රවුන් දෙකක් කපා ගන්න අර ඇහි හැඩේ හරියට මෙන්න ඕන නිසා තමයි මම පංචරයකින් කපා ගත්තේ ගොඩක් ලේසියට ඉක්මනට මෙයාව හදාගන්න පුළුවන් නේද? ගොඩක් අඩු කාලෙකින් ගොඩක් අඩු මහන්සියකින් ඔන්න කොහොමද රතු කුරුමිණිය හදාගන්නේ කියලා තමයි කියලා දුන්නේ. දැන් අපි එයාටත් තියාගමු නේද අර කලින් වගේම චූටියට කළු පාටින් S2 එකක් තියාගමු එතකොට එයා ලස්සනයි ඉන්න දැන් අපි ආවත් හදලි වෙරයි මේ ඉන්නේ දැන් රතු කුරුමිණිය ගොඩයි නේද අන රතු කුරුමිණිය චූටි දූල පුතාලා හදාගත්ත රතු කුරුමිණිය ලස්සනට හදාගෙන තියෙනවා දැන් චූටි පුංචි දූල පුතාලත් මේ විදියට හදාගෙන බලන්න එයාලා ඔන්න එයාලට ගොඩාක් ලේසියෙන් ගොඩක් ඉක්මනට ලස්සන නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා තමයි අද කියලා දුන්නේ ඔයාලා හදලා බලන්නකෝ